ගාසා තීරය තුල හදිසි මට්ටමේ සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය ඉදිරිපත් කළ නවතම යෝජනාවලිය ඊශ්‍රායල් රජය විසින් බැහැර කර තිබෙනවා. මෙහිදී කාන්තා ළමා සහ වැඩිහිටි ප්‍රාණඅපකරුවන් මුදා හැරීම සඳහා හමාස් සංවිධානය කොන්දේසි ඉදිරිපත් කර පවතින බවයි අනාවරණ කළේ. මේ සමග සටන් විරාමයකට එළඹීමට සහ දෙවන අදියර තුල සියලු ප්‍රාණඅපකරුවන් මුදා හැරීම සඳහා හමාස් සංවිධානය කැමැත්ත පළ කර පවතින බවයි හෙළි කර තිබුණේ. මෙහිදී ගාසා තීරයෙන් ඊශ්‍රායල් හමුදා ඉවත් වීම අනිවාර්ය මට්ටමේ කොන්දේසියක් ලෙස නම් කර ඇතැයිද සඳහන් කළා. යුද කාලීන කැබිනට් මණ්ඩලයේ අමතමින් බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ හමාස් සංවිධානය විසින් හාස්‍යජනක මට්ටමේ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවයි. මේ සඳහා ඊශ්‍රායලය එකඟ නොවන අතර ගාසා තීරයෙන් හමුදාව ඉවත් කර ගැනීමේ සූදානමක් නොමැති බවයි දැනුම් දී තිබුණේ. මෙහිදී දකුණු ගාසාහි රෆා නගරයේ වෙත ඊශ්‍රායල් හමුදාවේ අවසන් ප්‍රහාරය ආරම්භීමට සෝදානම් බවයි අනාවරණ කළේ. මේ අතර නෝර්වේජියානු සරණාගත කවුන්සිලය ප්‍රකාශ කළේ ගාසා නගරය තුළදී ආධාර අපේක්ෂා කළ සිවිල් වැසියන් වෙත ඊශ්‍රායල් හමුදා විසින් පහර දීම හෙළා දකිනු ලැබෙන බවයි. මෙහිදී සිවිල් වැසියන් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්ව 150 දෙනෙකු තුවාල ලබා පැවති බව දැනුම් දී තිබුණා. මෙය ගාසා තීරය තුළ මානුෂීය ආධාර ආයුධයක් ලෙස භාවිත කිරීමක් බවයි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් දැඩි මට්ටමේ පියවර අනුගමනය කරන ලෙස ජගත් සංවිධානය වෙත ඉල්ලීමක් සිදු කරනු ලබන බව දැනුම් දී තිබුණා. ඊශ්‍රායල් හමුදා මාණ්ඩලික ප්‍රධානී හර්ට්සි හැලෙවි සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාවට සිදු කරන චෝදනා බැහැර කරනු ලබන බවයි. ගාසා තීරයේ උතුරු කලාපය තුළදී ඊශ්‍රායල් හමුදා විසින් මේට සමාන ප්‍රහාරයක් සිදු කර නොපවතින බවයි සඳහන් කළේ. ගත වූ දිනේදී ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ උතුරු කලාපයට සහනාධාර රථ 31ක් යොමු කළ අතර මේවා ආරක්ෂිතව බෙදා හැරීමට සමත්ව පැවති බව දැනුම් දී තිබුණා. මෙම ආධාර රථ ගාසා තීරයට ළඟා වීමට පෙර හමාස් සමාජිකයන් විසින් සිවිල් වැසියන්ට ප්‍රහාරයක් සිදු කර පැවති බවයි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි සාධක තමන් සතුව පවතින බව ඊශ්‍රායල් හමුදා මාණ්ඩලික ප්‍රධානියා විසින් දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද සඳහන් කළේ මධ්‍යම ගාසා තීරයේදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල් හමුදා විසින් ප්‍රහාරයක් සිදු කරන ලද බවයි. මේ සමග සිවිල් වැසියන් දස දෙනෙකු ඝාතනයට ලක්ව පැවති බව දැනුම් දී තිබුණා. මේ සමග දකුණු ගාසාහි රෆා නගරයේ ස්ථාන දෙකක් වෙත ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර සිදු කර පැවති බවයි සඳහන් කළේ. හමාස් සංවිධානයේ සන්නද්ධාංශය අද නිවේදනය කළේ දකුණු ගාසා කලාපයේ හමාට් නගරය තුළදී ඊශ්‍රායල් හමුදා සමග ගැටුම් හටගත් බවයි. මෙහිදී ඊශ්‍රායල් හමුදා සන්නද්ධ රථ කිහිපයක් වෙත හානි සිදු කිරීමට සමත්ව පැවති බව දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායල් හමුදාවේ දිනේ වාර්තාවෙන් අද ප්‍රකාශ කළේ මධ්‍යම ගාසා තීරයේ ඩීරෙල් බාලා නගරය තුළදී හමාස් සමාජිකයන් දස දෙනෙකු ඝාතනයට ලක් කළ බවයි. මෙහිදී ගරිල්ලා ප්‍රහාර සඳහා සැලසුම් කළ හමාස් සමාජිකයන් වෙත ස්නයිෆර් ප්‍රහාර සිදු කර පැවති බවයි දැනුම් දී තිබුණේ. මේ සමග හඳුනාගත් හමාස් සංවිධානයේ භූගත උමගක වෙත නවතම මෙහෙයුම් සිදු කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. දකුණු ගාසාහි කාන් යුනිස් නගරයේ බටහිර කලාපය තුළ සිය හමුදා මෙහෙයුම් සාර්ථකව සිදු කරන බවයි හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරේ සඳහන් කළේ. මෙහිදී හමාට් නගරයේ සැඟව සිටින හමාස් සමාජිකයන් වෙත ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර සිදු කරන ලද බව දැනුම් දී තිබෙනවා. ගාසා නගරය තුළද ඊශ්‍රායල් හමුදා සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර මෙහිදී හමාස් ක්‍රියාකාරකම් අඩපණව පවතින බවයි අනාවරණ කළේ. මේ අතර පලස්තීනයේ වෆා පුවත් සේවය සඳහන් කළේ ජෙරුසලමේ අල්ලක්සා දේවස්ථානයට ගමන් කරන බැතිමතුන් වෙත ඊශ්‍රායල් හමුදා අඛණ්ඩව බාධා මතු කරමින් සිටින බවයි. මෙහිදී අතිරේක මට්ටමේ මුරකපලු භාවිත කරමින් සිවිල් වැසියන් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලබන බව සඳහන් කළා. මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් ඉරානය වෙත විශේෂ පණිවිඩයක් යොමු කර තිබෙනවා. මෙහිදී ඊශ්‍රායලය සමග හටගත හැකි පූර්ණ යුද්ධයක් තුළ ඉරානය මේ සඳහා මැදිහත් කිරීමෙන් වලකිනු ලබන බවයි දැනුම් දී තිබුණේ.
රුසියානු ජනපතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ කර තිබෙනවා. දින 3ක් පුරා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වෙළඳමේ රොටින් ඇතුළු අපේක්ෂකයන් සෙව් දෙනෙකු ඉදිරිපත්ව සිටින බවයි සඳහන් කළේ. දක්ෂිණාංශික පක්ෂයේ නායක ලියොනිඩ් ස්ලට්ස්කි, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක නිකොලාය කිරටනොව් සහ ලිබරල් පක්ෂයේ නායක ව්ලැඩිස්ලාව් ඩවන්කෝ මෙම අපේක්ෂකයන් ලෙස නම් කර තිබෙනවා. 2020 රුසියානු ව්‍යවස්ථා වෙනසෙන් පසු රුසියාව තුළ පවත්වන පළමු ජනපතිවරණය ලෙසයි මෙය නම් කර තිබුණේ. මේ සමග රුසියානු ජනපතිවරයෙකුගේ දූර කාලය වසර 12ක් දක්වා සීමා කරන ලද අතර මේ දක්වා දරුවෝ ජනපති දූර කාලයන් නොතකා හරිමින් විලැත්මීර් පුටින් වෙත වසර 12ක දූර කාලයක් මේ සමග ලබා ගැනීමට අවස්ථාව සලසා තිබුණා. මෙහිදී 70%ක ඡන්ද ප්‍රතිශතයක් අපේක්ෂා කරන අතර 80%කට අසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් විලැත්මීර් පුටින් නව දූර කාලයක් ලබා ගනු ඇති බවයි හෙළි කර තිබුණා. මෙහිදී විපක්ෂයේ ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා ජනපතිවරණයේදී නුසුදුසුන් බවට පත් කර පැවති බවයි සඳහන් කළේ. යුක්‍රේනයේ යුද්ධය සඳහා එම පාර්ශව විරෝධය පළ කිරීම මේ සඳහා බලපා පැවති බව දැනුම් දී තිබුණා. ඕතේ කැරලිකරුවන් වාරයේ පසුවන ගැලැක්සි ලීඩර් නෞකාව මුදා ගැනීමට සිදු කළ සාකච්ඡා බිඳ වැටී තිබෙනවා. මෙහිදී ගාසා තීරයේ යුද්ධය නිමාවට පත්වන තුරු නෞකාව සහ කාර්ය මණ්ඩලය මුදා හැරීම ප්‍රතික්ෂේප කර පැවති බවයි නෞකා සමාගම විසින් නිවේදනය කළේ. ගත වූ මාස 4කට ආසන්න කාල සීමාව තුළ ගැලැක්සි ලීඩර් නෞකාව සහ කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකු යෙමනේ ඕතේ කැරලිකරුවන් විසින් රඳවාගෙන සිටින අතර මෙම කාර්ය මණ්ඩලය මුදා හැරීම ප්‍රතික්ෂේප කර පැවති බවයි සඳහන් කළේ. නෞකාවේ කාර්ය මණ්ඩලය පිළිබඳ අවසන් තීරණය හමාස් සංවිධානය සතුව පවතින බව මෙහිදී හෝතේ කැරලිකරුවන් දැනුම් දී පවතින බව අනාවරණ කළා. ගැලැක්සි ලීඩර් නෞකාවේ කාර්ය මණ්ඩලය අතරට පිලිපීන ජාතිකයන් 17 දෙනෙකු, යුක්‍රේන ජාතිකයන් 3 දෙනෙකු, බල්ගේරියානු, රුමේනියානු සහ මෙක්සිකෝ ජාතිකයන් 5 දෙනෙකුද වන බවයි දැනුම් දී තිබුණේ. හෝතේ ප්‍රකාශක නසව් අල්ටින් අමර ප්‍රකාශ කළේ ගාසා තීරයේ ඊශ්‍රායල ආක්‍රමණය නවතා දමන තුරු ගැලැක්සි ලීඩර් නෞකාව මුදා හැරීමේ සූදානමක් නොමැති බවයි. මෙහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය හමාස් සංවිධානයට පැවරීම සඳහා මෙහිදී පවතින හැකියාව බැහැර නොකරන බව දැනුම් දී තිබෙනවා. අමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය නොලබනු ඇති බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබෙනවා. ෆ්‍රාන්ස් 2 නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එමානුවෙල් මැක්‍රොන් මෙම ප්‍රකාශය සිදු කරන ලද බවයි සඳහන් කළේ. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ලබන බවට වාර්තා පළ කළද අමෙරිකානු බුද්ධ්‍යංශ වාර්තාවන් ඊට පරස්පර බව දැනුම් දී තිබුණා. මෙහිදී ප්‍රංශය ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නොවනද වඩාත් සමබර නායකයෙකු අමෙරිකාවට සිටිය යුතු බව දැඩි මට්ටමින් විශ්වාස කරනු ලබන බව සඳහන් කළා. යුක්‍රේන යුද්ධය සහ නේටෝ සංවිධානයේ පැවැත්ම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ මට්ටමේ අවධානයක්ද යොමු කළ යුතු බවයි දැනුම් දී තිබුණේ. මේ සමග පත්වන ඕනෑම අමෙරිකානු ජනපතිවරයෙකු සමග වඩාත් මධ්‍යස්ථව කටයුතු කිරීමට ප්‍රංශය සූදානම් බවද දැනුම් දී තිබෙනවා. මේ සමග අමෙරිකානු දේශපාලනයේ සිදුවන ඕනෑම වෙනස ගෝලීය මට්ටමේ දැඩි බලපෑම් මතු කිරීමේ හැකියාව පවතින බවයි සඳහන් කළේ. SpaceX සමාගමේ ස්ටාර්ෂිප් දැවැන්ත යානය සිය 3 වන පියාසරියේ අවසන් මොහොත තුළ අසාර්ථකව තිබෙනවා. මෙහිදී පැයකට ආසන්න සාර්ථක පියාසරියකින් පසුව යලි පැමිණීමේදී යානය සමග සම්බන්ධතා බිඳ වැටුණු බවයි දැනුම් දී තිබුණේ. නිවේදනයක් නිකුත් කරමින් SpaceX සමාගම ප්‍රකාශ කළේ මෙය දැවැන්ත මට්ටමේ ජයග්‍රහණයක් ලෙස සලකන බවයි. මෙහිදී යානය ගමන් කර පැවති දුර ප්‍රමාණය සමග මෙහිම සාර්ථකව ඇතැයි තීරණය කරනු ලබන බවයි සඳහන් කළේ. මේළඟ අදියර තුළදී යානය සාර්ථක කර ගැනීම සඳහා මේ සමග මාවත විවරව පවතින බව දැනුම් දී තිබුණා. නාසා ප්‍රධානී බිල් නෙල්සන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙහිදී ස්ටාර්ෂිප් යානය පෙන්වා පවතින ශක්්‍යතාවය සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. මේ සමග 2026දී සඳ වෙත මිනිසා රැගෙන යාම සඳහා ස්ටාර්ෂිප් යානය සම්බන්ධයෙන් අපේක්ෂාවන් තබන බව දැනුම් දී තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.